දැන් පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව විභාගෙදී ප්‍රශ්න අහනකොට අපෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. අහගනිලා. එක ප්‍රශ්නයක් තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියට අයිති දේහයෙන් බාහිරව පිහිටන්නේ නැත්නම් පිහිටන අවයව නැත්නම් කොටස් මොනවද කියලා අහනවා. හා මොනවද? ආ කියන්න බලන්න. එකක් තමයි අපි මේ දැන් කතා කරපු වෘෂණ කෝෂය. හැබැයි වෘෂණ යුගල හෝ වෘෂණ ගැන එහෙම කියලා ලියන්න එපා. මොකද වෘෂණ තියෙන්නේ දේහෙන් බාහිරව නෙවෙයි, දේහෙන් බාහිරව තියෙන වෘෂණ කෝෂ දෙක ඇතුලේ තමයි වෘෂණ තියෙන්නේ. වෘෂණ කෝෂ දෙකක් නෙවෙයි, වෘෂණ කෝෂය තුල තමයි වෘෂණ දෙක තියෙන්නේ. එහෙනම් වෘෂණ කෝෂය දේහෙන් බාහිරව පිහිටියාට වෘෂණ දෙක තියෙන දේහ අභ්‍යන්තරේ. තවත් කොටසක් තියෙනව නේද දේහෙන් බාහිරව තියෙන? මෙන්න මේ කොටස. මොකද්ද? සිස්නය. එහෙනම් දේහෙන් බාහිරව පිහිටින කොටස් දෙකක් අපි ලියන්න ඕනේ. හැබැයි අනෙක් කොටස් ඔක්කොම දේහ අභ්‍යන්තර කොටස් කියලායි අපි ලියන්න ඕනේ. හරි. දැන් අපි ඊළඟට අවධානය යොමු කරමු මේ දේහෙන් බාහිරව පිහිටින කොටස සිස්නය ගැන. මොකද්ද තර මේ සිස්නය කියන්නේ? පුරුෂ ප්‍රජනක පද්ධතියේ දේහයෙන් බාහිරට එල්ලී වර්ධනය වෙන විශේෂයෙන්ම පිරිමි සතෙක් මේ පිරිමියාගේ උදර ප්‍රදේශයේ පහළින් තමයි මේ ව්‍යුහය පිහිටන්නේ. එතකොට මේ දේහෙන් බාහිරට දික්වෙච්ච කෑල්ලක් තියෙන්නේ ඇයි ළමයි? මේ සිස්නය ඉටු කරන කාර්යයන් දෙකක් තියෙනවා. මේ බලන්නකෝ. සිස්නයි අපිට පේනවා මැද තියෙන නලයක්. ওই නලේ නම් කරන්නේ බාහිර මූත්‍ර මාර්ගය කියලා. බලන්න මේ බාහිර මූත්‍ර මාර්ගයේ සම්බන්ධ වෙන තැන් දෙකක් තියෙනවා. එකක් බලන්න මේ තියෙන මූත්‍රාශය. මූත්‍රාශයට සම්බන්ධයි. අනෙක් සම්බන්ධතාවය බලන්න පුතා. මේ පැත්තෙන් ශුක්‍රනාලයට සම්බන්ධයි. ඇයි මේ මාර්ග දෙකකට සම්බන්ධ? මං කියවනේ පොදු කාර්යයන් දෙකක් ඉටු කරනවා කියලා. මෙන්න එකක්. මූත්‍රාශයේ මූත්‍ර පිරුණාම මේ මූත්‍ර දේහෙන් බැහැර කරන්නේ මේ බාහිර මූත්‍ර මාර්ගයේ දිගේ. එතකොට අනෙක් මාර්ගය මේ බලන්නකො. අපි දැන් මේ අපිරුෂණය තුළ ශුක්‍රාණු තියෙනවා. දැන් මේ ශුක්‍රාණු ශුක්‍රනාලයේ දිගේ ආවොත් මොකද වෙන්නේ? මේ බලන්න. නේ බාහිර මූත්‍ර මාර්ගයේ දිගේ බැහැර වෙනවා. එහෙනම් මූත්‍ර පිට කරන්නයි ශුක්‍ර තරලේ පිට කරන්නයි කාර්යයන් දෙකම කරන්නේ සිස්නය. හරි. දැන් මේකේ විශේෂිත කාර්යය මොකද්ද? විශේෂිත කාර්යය ශුක්‍ර තරලේ බැහැර කිරීම. හොඳට මතක තියාගන්න. කිසිදු වෙලාවක මේ කාර්යයන් දෙකම එකවර එහෙම වෙන්නේ නැහැ. හරි. හරි. නැත්නම් බල ප්‍රශ්නයක් තියෙනවනේ. හරි. දැන් අහගන්න. දැන් එතකොට මේ සිස්නය කොහොමද ශුක්‍ර තරලේ බැහැර කරන්නේ? අපි දන්න ශුක්‍ර තරලේ බැහැර කරන්නේ නැත්නම් බැහැර කළ යුත්තේ කොහෙද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ යෝනි මාර්ගය තුලට. අපි දන්නවා ඒ සඳහා මොකද වෙන්න ඕනි? දැන් මෙහෙම්මම තියෙද්දි පුළුවන්ද මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ යෝනි මාර්ගය තුලට ශුක්‍ර තරලය ඇතුල් ගන්න බැහැ. එන මොකද වෙන්න ඕනි? මේක ඍජු වෙන්න ඕනි. හරි, ඍජු වෙන්න ඕනි. ආන්නේ සඳහා මේකේ ව්‍යුහය සංවිධානය වෙලා තිනවා මෙන්න මේ විදියට. හොඳට අහගනිලා. මේ සිස්නය පේශීමය ව්‍යුහයක්. මේකේ වටේට තියෙනවා විශේෂිත පේශි වර්ගයක්. ආ මොනවද? උත්කාමක පේශි. එහෙම නැත්නම් ඍජුකාරක පේශි. එතකොට මේ පේශි වලින් තමයි මේ සිස්නය ඍජු වෙන්නේ. ආ කොහොමද? මෙන්න අහගනිලා. සිස්නය ඍජු වෙන්න නම් ලිංගික උද්දීපනයක් ලැබෙන්න ඕනේ. ලිංගික උද්දීපනයක් මයි කල් අලුතෙන් කියන්න ඕනේ නෑනේ. දැනෙනවනේ බං. හරි. මේ උත්තේජනය ලැබෙච්ච හැටි මොකද වෙන්නේ දන්නවද? මෙන්න මේ උද්ගාමක පේශි තියෙනවනේ. වේගෙන් රුධිරය ගලාගෙන යනවා.
ඉතාම කෙටි කාලයකදී දමනි විස්තරණය වෙනවා. දැන් අපි දන්නවා සිස්නෙන් රුධිරය බැහැර කරන්නේ මොනවද? සිරා. අපි දන්නවා සිරාවල කපාට තියෙනවනේ. මෙනිමෙ කපාට ටග්ගල වහනවා. වහපේලේ මොකද වෙන්නේ? බ්ලඩ් එක ලේ ගොඩක් ආවා. දැන් යන්නේ නැහැ. බ්ලොක් වෙනවා. බ්ලොක් වෙච්ච හැටි මේ පේශි දැඩි වෙලා ඍජු වෙනවා. එතකොට මොකද කරන්න පුළන්නේ? අන්න ස්ත්‍රියකගේ යෝනි මාර්ගයට ඇතුල් කරලා ලිංගික ප්‍රජනන කාර්ය කරන්න පුළුවන්. අවසානයේ වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ? මොකක්ද? සුක්‍රතරණය බැහැ. දැන් ළමයි ලංකාවේ ඉතිහාසය කියලා කියන්නේ අපි දන්නවා අපිට ලොකු ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. මේකේ සාහිත්‍යයට ලැබෙන තැන මෙච්චරයි කියලා කියන්න බෑ. මෙන්න මේ සාහිත්‍ය ගත්තොත් දරුවනේ ඔයාලා දන්නවා විශේෂයෙන්ම සාහිත්‍ය ඇතුලේ වැඩියෙන්ම වර්ණනයට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා. කවුද? අකල් බලන්දර දන්නවා. කවුද? ගෙහණිය ස්ත්‍රිය. මම හිතන්නේ සාහිත්‍ය ගත්තොත් විශේෂයෙන්ම කවිය සින්දුව ගත්තොත් ඕක ඇතුලේ ඉන්නෙම ගෙහණු පරාණයක් නේ. අපි එක තැනක දැක්කා ඉනහරි හීදී කියන්න කිව්වා. මොකද්ද? ඉඟ සුඟ ගත හැක මිටින. දැන් අපි දන්නවා බයොලොජිකලි මේ කාන්තාවකගේ උකුල පලාලි බා. එතකොට කවිය දැක්කේ කොහොමද? හරි. රිය සක වැනි පුළු ලුකුල. ලුකු අර්ථයක් තියෙනවා. හරි. ඊළඟට සාහිත්‍ය කරුවට කාන්තාවගේ ඇඟි වැඩියෙන්ම අහුවෙච්ච තැන දන්නවද? දන්නවද? තන දෙක. කොහොමද කිව්වේ? එක තැනක කියනවා රණහංස යුවල වැඩි තන යුගල. හරි. ඉතින් ඔහොම කාන්තාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරාට පිරිමින් එහෙම වර්ණනයට ලක් වෙලා තියෙනවද? නැහැ. හැබැයි මට එක තැනක අහුවෙනවා පිරිමියා මෙන්න මෙහෙම වර්ණනා කරනවා. කොහොමද අනෝ? ඇඟෙන් එළියට දික් වෙන කෑල්ලක් සහිත සත්වයා පිරිමියා. එදනද එහෙම කියන්නේ? අපි දන්නවා මේ සිස්නේට ටික් ගාලා ගැහුවත් ඇති සිංගාල ඍජු වෙන විතරක් නෙවෙයි ඇඟෙන් එළියට දික් වෙනවා. අන්න පිරිමියා.